කුමාර සංගක්කාර කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මෙතෙක් බිහි වුණු සුපිරිම වමත් පිතිකරුවෙක් කිව්වොත් ඒකේ වරදක් නැහැ. නීති පීඨයේ උපාධිය අත්හැරලා ක්‍රිකට් ජීවිතේම කරගත් සංගක්කාර 2000 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතු වෙනවා. ඊට පස්සේ මුලදී අසාර්ථක වුණා දවසට පැය 10ක් විතර මැරිගෙන තනියම පුහුණු වෙලා දක්ෂතා පෙන්නලා වසර ගණනාවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දරනවා. එහෙම නායකත්වයේ දරපු කුමාර සංගක්කාර 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි 2014 විශ්වවිද්‍යාල ශූරයන් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරිම පිතිකරුවෙක්. ඔයාට මතක ඇති ඒ ලෝක කුසලානේ පුරාවටම කුමාර සංගක්කාර ඒ තරම් සාර්ථකුනේ නැහැ. නමුත් අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරුම වගේ ක්‍රීඩා කළේ කුමාර සංගක්කාරයි. ඉතින් ක්‍රිකට් පිටියෙන් සමගත් සංගක්කාර ගැන ඕන රටක ඕන ක්‍රීඩකයෙක් කතා කරන්නේ මහත් උජාරුවෙන්. ඒ නායකයාට, ඒ පිතිකරුවාට, ඒ ක්‍රීඩකයාට ඒ තරම් ආදරෙයි. ඔන්නේ ඉතින් අද එකවරම සංගක්කාර ගැන එක් කතාවක් වෛරල් වෙන්න පටන් ගත්තා. සංගක්කාර ගැන නෙවෙයි සංගක්කාරගේ බිරිඳ ගැන. ඔහුගේ බිරිඳ එක්තරා ආගමික වැඩසටහනකට එක් වෙමින් කළ අමුතුම කතාවක් ගැන. ඉතින් ඇය එහෙදී කිව්වේ මෙහෙම දෙයක්. මම උපතින්ම සාම්ප්‍රදායික ක්‍රිස්තියානි. නමුත් දැන් මම අලුත් නිකායේ T20 ලෝක කුසලානයේදී සංගම් perform කළේ මම pay කරපු නිසා. අපිට හැමදේම දුන්නේ ජේසස්. ලෙඩෝණු දරුවෝ පවා සනීප කළා. එක දවසක් හොඳටම වැස්සා. අපේ දරුවෝ බය වුණා. අපි පේ කරා. එකපාරම වැස්ස නැවතුණා. අපේ ජීවිතේ ක්‍රිකට් යාළුවන්ට ප්‍රශ්න ආවහම දන ගහලා පේ කරනවා. ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවා. මම ඔබට කියනවා ඔබ අදම ජේසස් ඉන්නවා කියලා විශ්වාස කරලා ජේසස්ට කතා කරන්නේ ජේසස් ඔබට කතා කරයි. ඉතින් සංගක්කාරගේ බිරිඳ මේ සිදුවීම ගැන වගේ අදහසක් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. क्रिकेट ගැන අලුත්තරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව subscribe කරන්න. ක්‍රිකට් ගැන අලුත්තරතුරක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.